ade mamiliki te di pihak bar dunna FCID ke adhyaksha ketumate bagi mgs niyo di polisi ketumate vartaman mi rajye tule yaha paal rajye tule noyakut vidihita janatawata prashna genimin tiyenawa namut Arjuna Mahendran Mahatmyata Maha Bankuwe Adhipathikama laba dunne ohuge watkam berakam baluwada watkam berakam ballada me Maha Bankuwe Adhipathikama laba dunne esenam ewa nodi kohomada Maha Bankuwe Adhipathikama kohota laba dunne kaage hitawatkama udada dan oba tamunnasala dannawa sama palathikama අපි මැතිවරණයකට ඉදිරිපත් වුණාම ඉස්සෙල්ලාම මැතිවරණ කොමසාරිස් ඉල්ලන්නේ වත්කම් හා බැරකම් මේ අහිංසක දුප්පත් ළමයි චන්දිල්ලන කොට කොමසාරිස් වෙර ඉල්ලන්නේ වත්කම් හා බැරකම් එතකොට මේ සාමාන්‍ය මිනිහෙක්ගේ වත්කම් බැරකම් ශ්‍රී ලංකාව විලෙනුට මහා බැංකුවේ අධිපතිවරයා වත්කම් බැරකම් පෙන්වන්නේ නැතුව මේ මහා බැංකුවේ අධිපතිකම ලබාගෙන තියෙනවා තැන් මේව සම්බන්ධව අපි කතා කරොත් අපි තමයි වැඩිකාරයෝ මම යහපාන රජයෙන් කාරුණිකව සත්භාවයෙන් ඉල්ලා සිටින්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි ගරු ජනාධිපතිතුමනි මේ දුප්පත් ජනතාවකින් වත්කම් බරකම් ඉල්ලන්නා වගේම මේ අර්ජුන රාජා මහේන්ද්‍රන් මහත්මයාගේ වත්කම් බරකම් ලබා දීලා තියෙන්නේ තමුන්නාසලට එසේනම් ඒවා ජනතාවට වහාම පෙන්වන්න ඒ අය ලබා එයා ලබා දුන්නා මේ නිසා තමයි ඔහුට මේ මහා බැංකුවේ අධිපතිකම දුන්නේ. තවත් කරණමක් තමයි මේ ලංකාවේ විදේශ රටවල විශ්වවිද්‍යාලවල උගන්වන්න අපේ බුද්ධිමත්තු යනවා. සමහර රටවල ගිහිලා ඝනකාධිකාරී ඉහළ බැංකුවල නිලතා දරනවා. මේ ලංකාවේ අපේ ලංකාවේ මොළවලින් වැඩ ගන්න බැරි ඇයි මේ අපේ පවතින රජයක් ඕනෑම රජයක් කරන්නේ කොහෙන් හරි මී හරයක මී පැටියෙක් ලංකාවට ගහලා ඌ පිට රට වැසියෙක් ලංකා රට වැසියෙක් නෙමෙයි ඌට තනතුර දීලා මේගොල්ලන් ඔක්කොම සූරාගෙන කන්න බලනවා මොකද රට උකසට දීලා රට විකුණලා අපේ අය ඔක්කොම මේ බදු ගෙවෙනවා ඒ අය ජීවත් වෙනවා රට ආරක්ෂා කරන්නේ ඒ නිසා මම කියන්නේ මේ රටේ බුද්ධිමත් අය ඉන්නවා උදාහරණයක් කියන්නේ CID එකේ CID කොච්චර බුද්ධිමතයි ඉන්නවද ඒ අයට බලේ පා දෙන්න ඕනේ මේ වැඩ කරන්න ඊළඟට විදේශ අධිකරණයේ අය මේ ලංකාවට ගෙනක පරීක්ෂා කරන්න ඇයි ලංකාවේ අධිකරණ පද්ධතිය කියන මහේස්ත්‍රාත්තුමාලා බුද්ධිමත් නැද්ද ඒවා මේ බොරු වැඩ මේ රට විනාශ කරන්න කරන වැඩ දේශපාලන පරිගැනීම් කරන වැඩ ඒ නිසා මම ඉල්ලා සිටින්නේ රජයෙන් අර්ජුන මහේන්ද්‍රයන්ට නැවත වරක් එම තනතුර දෙන්නේ ඊනම් ප්‍රශ්න කීපයක් අපි අහනවා ඒ ප්‍රශ්න කීපයට උත්තර දෙන්න හැබැයි අර්ජුන මහේන්ද්‍රන්ට නැවත වරක් මේ රටේ මහා බැංකුවේ අධිපතිකම නම් දෙන්න එපා එහෙම දුන්නොත් එහෙම මම විතරක් නෙමෙයි මේ ශ්‍රී ලංකා මහා බැංකුව ඉස්සරහා අනිවාර්යෙන්ම ආරාන්තික උපවාසයකට වාඩි වෙනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. පැමිණිල්ලක් කරාමම අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා මේ අවස්ථාවේදී ඔහුට විදේශ රටකින් පැමිණ වත්කම් බැරකම් සොයා බලලාද මහා බැංකුවේ අධිපතිකම දුන්නේ. ඊළඟට ඔහුගේ වත්කම් බරකම් මොන කොපමණ තියෙනවාද මේ සම්බන්ධයෙන් තමයි මම පැහැදිලිව FCID එකට ලිඛිත ලිපියක් අධ්‍යක්ෂකවට බාර දුන්නා. දැන් මේ මගේ ලිඛිත ලියපු පැමිණිල්ල මම එතුමාට බාර දුන්නා. ඒ ලිපිය බාරගත්තා. බොහෝම සුහදශීලීව බොහෝම කරුණාවන්තයෙන් කරුණාවන්තකමින් ඒ සියලු දෙනා මේ පැමිණිල්ල බාර අරගෙන කටයුතු කරන්නම් කියලා අපි එතුමාලා තීරණය කළා.